වෙන්නේ මේ දිනවල ප්‍රධාන වශයෙන්ම බොහෝ පළාත්වල වියලි කාලගුණික තත්ත්වයක් තියෙනවා. හැබැයි සමහර අවස්ථාවල සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ නිති දෙක කොටස ඌව වගේ පළාත්වල තනින් තන වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි ඒවා සැලකිය යුතු වර්ෂාපතන නෙවෙයි. ඒතකොට මේ උණුසුම් කාලගුණික තත්ත්වයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මේ සූර්ය ශක්තිය පොළොවට විකිරණය මගින් ලැබෙනකොට පොළොව සහ පොළොව ආශ්‍රිතව තියෙන සියලුම වස්තු රත් වීමකට ලක් වෙනවා. ඒතර මේ රත් වීම හේතු කොටගෙන අපේ මිනිස් ශරීරයට දැන්න උෂ්ණත්වයේ වැඩිවීමක් අපි නිරන්තරයෙන්ම ලබා දෙනවා. විශේෂයෙන් මේ සූර්ය ශක්තිය ලැබීම හේතු කොටගෙන ජලාශවල තියෙන ජලය වාෂ්පභවණය වෙලා වායුගෝලයට එකතු වෙනවා. ඒතර මේ වායුගෝලයට එකතු වෙන ජලවාෂ්ප වලින් තමයි වලාකුළු නිර්මාණය වෙන්නේ. හැබැයි වැහි වලාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙන්නේ අප්‍රේල් මාසයේ මැද විතර වගේ වෙනකොට. මෙන්න මේ අධික රස්නීය හේතු කොටගෙන විශේෂයෙන්ම කුඩා ළමයි සහ මහලු උදවියට මේක විශේෂයෙන්ම බලපාන්න පුළුවන්. අනිත් එක තමයි නිදන්ගත රෝග තියෙන අයටත් මේකේ විශාල බලපෑමක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා නිරන්තරයෙන්ම අපි මේගොල්ලන්ට කියනවා ජලය වැඩියෙන් පානය කරන්න කියලා. සාමාන්‍යයෙන් මිනිස් ශරීරයේට මේ තාප ශක්තිය අවශෝෂණය කරන ප්‍රමාණය අඩු කරගන්න නම් පුළුවන් තරම් සැහැල්ලු ඇඳුම් සුදු පාට හුරු ඇඳුම් ඇඳීමත් වඩා යෝග්‍යයි. අනෙක් කාරණේ තමයි මේ දවස්වල පාසල් ළමුන්ට තියෙනවා ක්‍රීඩා උත්සව බිග් මැච්. එතකොට ඒ වගේ දේවල් වල නියැලෙන කොටත් මේ ළමයිට මේ අපහසු ඇති වෙන්න හැකියාව තියෙනවා. ඉතින් නිරන්තරයෙන්ම ජලය පානය කරන්න කියන ඉල්ලීම අපි කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.